ආයුබෝවන් තිරුවන් සරණයි. ගෙදර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය බුද්ධ ධර්මය 4 වෙනි පාඩමේ 3 වෙනි කොටස විදර්ශනා භාවනාව පිළිබඳවයි. අපි මේ කොටසේදී සාකච්ඡා කරන්නේ සමාධිගත සිතක මහිම කියන 4 වෙනි පාඩම. 4 වෙනි පාඩමේ තියෙනවා මුලින්ම අප අතින් සිද්ධ වෙන අපේ හිතේ ක්‍රියාත්මක වෙන කෙලෙස් ධර්ම පිළිබඳ විස්තරයක්. දෙවනියට සඳහන් වෙන්නේ සමත භාවනාව පිළිබඳව. ඊළඟට සඳහන් වෙනවා විදර්ශනා භාවනාව පිළිබඳව. විදර්ශනා භාවනාව පිළිබඳව ඊළඟට දැක්වෙන්නේ තියෙන විදර්ශනා භාවනාව පිළිබඳව තියෙන කොටස. ඉතින් මේ කොටස අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ, අපි බලමු ඒ කොටසේ තියෙන විස්තර මොනවද කියලා. විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව. විදර්ශනා භාවනාවම හඳුන්වන තවත් නමක් විපස්සනා භාවනාව. විපස්සනා භාවනාව මොකක්ද කියලා මෙතන කියනවා. පංචස්කන්ධයේ දෙස ගැඹුරින් බැලීම විපස්සනා භාවනාවයි. පංචස්කන්ධයේ දෙස ගැඹුරින් බැලීම විපස්සනා භාවනාවයි. විපස්සනා භාවනාව විදර්ශනා භාවනාව කියන්නේ පංචස්කන්ධයේ දෙස ගැඹුරින් බැලීම. ඉස්සරහට අපිට හම්බ වෙනවා පංචස්කන්ධය මොකක්ද කියලා. ඒ පංචස්කන්ධයේ දිහා ගැඹුරින් බැලීම තමයි විපස්සනාව කියන්නේ කියලා මතක තියාගන්න මුලින්ම. ඊළඟට විපස්සනා භාවනාව ප්‍රඥා භාවනාව හා ත්‍රිලක්ෂණ භාවනාව වශයෙන්ද හැඳින්වේ. විපස්සනා භාවනාව හඳුන්වන නම් දෙකක්. එතකොට විපස්සනා භාවනාව, විදර්ශනා භාවනාව, ප්‍රඥා භාවනාව, ත්‍රිලක්ෂණ භාවනාව මේ කියන නම් ඔක්කොම පාවිච්චි කරන්නේ විදර්ශනා භාවනාව හැඳින්වීම සඳහා. ඊළඟට ජීවිතය සහ ලෝකයේ ත්‍රිලක්ෂණයට අනුව බලමින් මෙම භාවනා වැඩීම තුළින් ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගත හැකි වෙයි. ජීවිතය සහ ලෝකය, ජීවිතය අපේ ජීවිත, ලෝකය අප ජීවත් වෙන ලෝකය ත්‍රිලක්ෂණයට අනුව බලමින් මෙම භාවනා වැඩීම තුළින් ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගත හැකි වෙයි. ත්‍රිලක්ෂණයට අනුව බලමින්, ත්‍රිලක්ෂණයට අනුව බලමින් කියලා කිව්වේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුන. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුනට අනුව ලෝකෙ දිහාත් ඒ වගේම සත්වය දිහාත් බලමින් කටයුතු කිරීම තමයි මෙතනදී ත්‍රිලක්ෂණයට අනුව බලනවා කියලා අපි සාකච්ඡා කළේ. නැවත වතාවක් බලන්න. ජීවිතය සහ ලෝකය ත්‍රිලක්ෂණයට අනුව. ජීවිතය සහ ලෝකය දිහා ජීවිතය අනිත්‍යයි, ජීවිතය දුකයි, ජීවිතය අනාත්මයි. ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන මේ ලක්ෂණ තුනට අනුව බලමින් භාවනාව කරන එක තමයි, කරන භාවනාව තමයි ඒ තුළින් ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි විදර්ශනා භාවනාවෙන් සිද්ධ වෙන්නේ. අවසානයේ ප්‍රඥාව පහළ වීමෙන් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත හැකිය. ප්‍රඥාව පහළ වෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණ තුනට අනුව ලෝකයේ දිහා බලනකොට, ලෝකේ අවබෝධ කරගන්නකොට, ලෝකයේ සහ සත්‍යය ගැන අවබෝධ කරගන්නකොට පුළුවන්කම තියෙනවා ප්‍රඥාව පහළ කරගන්න. එහෙනම් ප්‍රඥාව පහළ කර ගැනීම සඳහා වැඩිය යුතු භාවනාව වෙන්නේ ත්‍රිලක්ෂණ භාවනාව, විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව. විපස්සනා භාවනාව කියලා කියන්නේ ජීවිතය සහ ලෝකය ත්‍රිලක්ෂණයට අනුව බලන එක. අනිච්ඡාදි වශයෙන්හි විවිධෙහි ආකාරයෙහි පසතිති විපස්සනා. අපි ඒක නැවත වතාවක් බලමු. අනිච්ඡාදි වශයෙන් විවිධෙහි ආකාරයෙහි පසතිති විපස්සනා. විදර්ශනා භාවනාව කියන්නේ මොකක්ද කියලා ඒ විදිහට තමයි විස්තර කරලා තියෙන්නේ.
අපි බලමු. අනිච්චාදි වශයෙන් විවිධේහි ආකාරයේහි ආකාරේහි පස්සතීති විපස්සනා. අනිත්‍ය ආදී වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් විවිධ ආකාරයෙන් පස්සතීති විපස්සනා බැලීම දැකීම විදර්ශනාව නම් වේ කියන එක තමයි ඒකේ අදහස. අනිත්‍ය ආදී වශයෙන් අනිත්‍ය ආදී විවිධ වශයෙන් ලෝකයේ දැස බැලීම විපස්සනා නම් වේ කියන අර්ථය තමයි ඒ තුළ අන්තර්ගත වෙන්නේ. අනිත්‍ය ආදී වශයෙන් විවිධේහි ආකාරයේහි පස්සතීති විපස්සනා. අනිත්‍ය ආදී වශයෙන් ලෝකයේ දැස බැලීම විදර්ශනා භාවනාව කියන්නේ. ඊට පස්සේ දෙක්වෙන රූප නාම. නාම රූප කියන කොටස් දෙක යටතේ පංචස්කන්ධය මේ විදිහට දක්වලා තියෙනවා. ඔබේ පොතේ තියෙන පංචස්කන්ධය දක්වලා තියෙන මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. ඔබට පේනව ඇති. රූප ශරීරය රූප. රූප ශරීරය රූප කියලා තමයි වර්ග කරලා තියෙන්නේ. මෙතන රූප කියලා දක්වලා තියෙන්නේ. එතකොට රූප ඒකේ අදහස ශරීරය කියන එක ඒක රූප කොටසට අයිති වෙනවා. අනිත් හතරම වේදනා විදීම දුක සැප මධ්‍යස්ත දුක සැප මධ්‍යස්ත වශයෙන් සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වශයෙන් සැපේ තුන් ආකාරයක් තියෙනවා. ඒ තුන් ආකාරයට විඳීම සංඥා හඳුනා ගැනීම සංඛාර හඳුනාගෙන රැස් කරන දේ හඳුනාගෙන රැස් කරන දේ විඥාන සිත අරමුණ දැන ගැනීම සිත විඥාන කියන්නේ සිත අරමුණ දැන ගැනීම. ඒ ඔක්කොම මානසික ස්වභාවයට එහෙම නැත්නම් නාම කියන කොටස යටතේ තමයි සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් නාම සහ රූප කියලා කොටස් දෙකයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. සියලුම දේවල් ඇතුළත් කරලා තියෙන්නේ පංචස්කන්ධය ගත්තම. රූප කියන කොටසට ශරීරය ඇතුළු මේ රූපය ඇතුළත් වෙනවා. ඊට අමතරව නාම කියන කොටසේදී වේදනා විඳීම දුක සැප මධ්‍යස්ථ වශයෙන් විඳීමේ ආකාර තුනක් තියෙනවා. සංඥා හඳුනා ගැනීම සංඛාර හඳුනාගෙන රැස් කරන දේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආදී වශයෙන් සංස්කාර ධර්ම කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වශයෙනුත් වර්ගීකරණයක් තියෙනවා. ඒ විදිහට හඳුනාගෙන රැස් කරන දේවල් වලට තමයි සංඛාර කියලා කියන්නේ. විඥාන සිත අරමුණ දැන ගැනීමේ සිතට කියනවා විඥාන කියලා. එහෙනම් මේ කියන සේරම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනටපත් වෙනවා. රූප අනිත්‍යයි. නිත්‍ය වශයෙන් තියෙන රූප කිසිවක් නැහැ. ගහක් ගලක් ගත්තත් ඒක ක්‍රමයෙන් විනාශ වෙලා යනවා. ඒ වගේම වේදනා අපි විඳින විඳීම් සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් මධ්‍යස්ථ වේදනාවක් විදිහට මොහොතක් පාසා ඒ අපි විඳින සියල්ලක්ම අනිත්‍යතාවයට පත් වෙනවා. ඒත් එක්කම අපි කැමති සුවයන්ගෙන් සැපයන්ගෙන් ඈත් වෙනකොට අපිට දුක හිතෙනවා. ඒ වගේම අනාත්ම ඒ කියන වේදනාවන් එකක්වත් අපිට රඳවාගෙන නතර කරගෙන ඉන්න බෑ. අපිට ඕන විදිහට තබා ගන්නට බෑ. ඒ නිසා එතන ආත්මීය ස්වභාවයක් නැහැ. සංඥාත් එහෙමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනටමපත් වෙනවා. සංඛාර ඒත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනටපත් වෙනවා. විඥාන සිත අරමුණ දැන ගැනීම අරමුණු දැනගන්න අරමුණු දැනගන්න අරමුණුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනටපත් වෙනවා. එහෙනම්
පංචස්කන්ධයේ බෙදෙනවා කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් රූප නාම කියලා කොටස් දෙකකට රූප කියන එක යටතේ රූපය රූප කියන කොටස ඇතුළත් වෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම නාම කියන කොටසට තමයි මානසික ස්වභාවයට තමයි ඇතුළත් වෙන්නේ එහෙනම් ඒ කාරණේ පැහැදිලි මේ කියන හැම එකක් පිළිබඳවම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එක තමයි විදර්ශනාව හැටියට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ ඊළඟට විදර්ශනා භාවනාවේ ආනිසංස විදර්ශනා භාවනාවෙන් කෙරෙනුයේ අරමුණු වල සැබෑ තත්වය නුවණින් විග්‍රහ කොට බැලීමයි විදර්ශනා භාවනාවෙන් කරන්නේ අරමුණු වල සැබෑ තත්වය නුවණින් විග්‍රහ කරලා බලන එක රූප අරමුණු ශබ්ද අරමුණු මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ විදිහට ගන්න අරමුණු හැම එකක්ම තුල පවතිනා වූ හැම එකක් තුලම පවතිනා වූ යථා ස්වභාවය විග්‍රහ කරලා බලන එක තමයි විදර්ශනාවේ මූලික ලක්ෂණේ වෙන්නේ තම ශරීරයේ අස්තිර බව දුක් සහිත බව පිළිකුල් සහගත බව නොවෙනස් වෙන කිසිදු පදාර්ථයක් නැති බව අවබෝධයෙන් විදර්ශනා භාවනාව වැඩිමිනි විදර්ශනාව පහළ කරගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ශරීරයේ අස්තිර බව කිසිදු ශරීර අංගයක් ඔබේ ස්ථිරව පවතින ස්වභාවයකින් නැහැ මොහොතක් පාසා වෙනස් වෙනවා උදේ නැගිටිප වෙලාවේ ඉඳලා එක දවසක් තුල කොච්චර වෙනස් වීම ඔබේ ශරීරයේ සිත වෙනවද ඒ වගේම දුක් සහිත බව දුක් සහිතයි තමන්ගේ ශරීරයේ විතරක් නෙවෙයි අනිකුත් සියල්ලක්ම තමන්ගේ හිත ඒ වගේම තමන්ගේ බාහිර පාවිච්චි කරන දේවල් හැම එකක්ම විනාශ වෙනවා දුක් සහිතයි පිළිකුල් සහගතයි ශරීරය ගත්තම කේසා ලෝමා නකා දන්තා තචෝ කේස් ලෝම් නිය දත් සැරව හොටු දහඩිය ඒ වගේම පැසුණු ආහාර නොදිරු ආහාර ඒ වගේම මල මූත්‍ර පිත සෙම මේ කියන ඒවකින් පිළිකුල් සහගත වූ ශරීරයක් තමයි තියෙන්නේ නොවෙනස් වෙන කිසිදු පදාර්ථයක් නැහැ මේක අවබෝධ කරගන්න එක තමයි විදර්ශනාව කියලා කියන්නේ අස්තිර වූ අසාර වූ ජීවිතයක් ගත කරමින් ඊර්ෂ්‍යා කිරීම වෛර කිරීම වැනි දුර්ගුණයන්ට ගොදුරු වීමෙහි තේරුමක් නැති බව විදර්ශනා භාවනාවෙන් අවබෝධ වෙයි අස්තිර වූ අසාර වූ ජීවිතයක් ගත කරන අපි ලබාගෙන තියෙන මේ ශරීරයේ තියෙන සියලුම අංගයන් විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි නিত্য නොවන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් අස්තිර වූ අසාර වූ නিত্য නොවන ස්වභාවයකින් අනිත්‍ය වූ ලක්ෂණයෙන් දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වෙන ශරීරයක් දරන බාහිර වස්තු තමන්ගේ කරගෙන ඉන්න අපි ඊර්ෂ්‍යා කිරීම වෛර කිරීම වගේ දුර්ගුණයන්ට ගොදුරු වීමේ තේරුමක් නැහැ. විදර්ශනාවට අනුව බලනකොට අපි ඊර්ෂ්‍යා කරලා පවුපුරවගෙන අකුසල් සිද්ධ කරගෙන ඒ විදිහට කටයුතු කරන්නේ කුමක් ආරක්ෂා කරගන්නටද? මගේ හිත කියලා එකක් නැහැ. මගේ හිත කියලා එකක් නිතරම පවතින දෙයක් නැහැ. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මානසික ස්වභාවයන් හතරම සුළු මොහොතකින් වෙනස් වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනටපත් වෙනවා. වෛර කරමින් තියාගන්න හිත සාංසාරික වැති කරගන්න වෛරයක් අකුසලයක් විතරයි. ඒ නිසා ඒ විදිහට වෛර කිරීම ඊර්ෂ්‍යා කිරීම ආදී අකුසල ධර්ම පුරවා ගන්නට අකුසල ධර්ම සිදු කර ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට එම එබඳු දූෂිත සිතුවිලි පාලනය කරන හැකියතාක් කරගෙන හැකියතාක් ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීමට භාවනාන් යෝගියා පෙළඹෙයි. භාවනා කරන කෙනා ඒ වගේ සිතුවිලි ආවොත් එව පාලනය කරගෙන හැකිදා කිවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරනවා භවනානුයෝගීව කටයුතු කරන කෙනා එහෙම කළ යුතුයි එහෙම නැත්නම් එක අස්තීර වූ වැඩක් නැති අරතයකට නැති දෙයක් එවිටද ඉරිසියාව වැනි මානසික තත්ත්ව නිසා ඇතිවන අසහනය නැති වී යයි සිතෙහි ප්‍රබෝධය ඇතිවේ ඒ විදිහට භාවනා කරනකොට ඉරිසියාව වගේ මානසික තත්ත්වයන් නිසා ඇතිවන අසහනය සහනයක් නැතිකම අපේ හිතට සහනයක් නැතිකම අපේ හිතට නිවනක් අපේ හිතට සැහැල්ලුවක් නැතිකම නැති වෙලා යනවා ඇතිවන්න අසහනය නැති වෙනවා
සිතෙහි ප්‍රබෝධයක් ඇති කරගන්න පුළුවන්. සිතේ හොඳ ප්‍රබෝධයක් ඇති වෙනවා. ඊළඟට ජීවිතයේ සහ ලෝකේ ස්වභාවය වැටහෙන විට අෂ්ට ලෝක ධර්මයට මැදහත්ව මුහුණ දීමේ හැකියාව අපට ලැබෙනවා. ජීවිතයේ සහ ලෝකයේ ස්වභාවය, නිවැරදි ස්වභාවය, හරි ස්වභාවය, ඇත්තම ස්වභාවය අවබෝධ කරගත්තාම අට ලෝක දහමට කම්පා නොවී ජීවත් වීම සඳහා පිහුරු වෙනවා. අටලෝ දහමට කම්පා නොවී ජීවත් වෙන්න හුරු වෙනවා කියලා කිව්වම අටලෝ දහමේ අංශ දෙකක් තියෙනවා. අපි කැමති දේවල් සහ අපි අකමැති දේවල්. ලාභ, යසස, ප්‍රශංසා හා සැප හැමේ උද්දාමයටත්. ලාභ ලැබෙනකොට, යසස අපේ යසස වර්ධනය වෙනකොට, ප්‍රශංසා වැඩි වෙනකොට සැප සම්පත් හැමේ උද්දාමයටපත් වෙනවා. සමහර අය උද්දාමයටපත් වෙනවා. ලාභ ලැබෙනකොට, යසස වැඩි වෙනකොට, ප්‍රශංසා වැඩි වෙනකොට, සැප සම්පත් වැඩි වෙනකොට උද්දාමයටපත් වෙනවා. අලාභ, අයස, නින්දා හා දුක් හමුවේ දුක් විඳින්නට සිද්ධ වෙනකොට කම්පාවටපත් වෙනවා. ඒ විදිහට ලාභ, යස, ප්‍රශංසා, සැප කියන දේවල් හමු වෙනකොට, අපිට ලැබෙනකොට උද්දාමයටපත් වුනොත්, අලාභ, අයස, නින්දා හා දුක් කියන දේවල් වලදී කම්පාවටපත් වුනොත් ප්‍රබෝධවත් ජීවිතයක් ගත කරන්නට බෑ. අනිවාර්යයෙන්ම ලෝකයේ ඉන්න හැම දිනාටම තියෙන ලැබෙන දේවල්, හැම මොහොතකම ලැබෙන දේවල්, වෙනස් වෙවි ලැබෙන දේවල් තමයි ලාභ, යසස, ප්‍රශංසා, සැප කියන දේවල් සහ අලාභ, අයස, නින්දා, දුක් කියන මේ දේවල් හැම එකක්ම අටලෝ දහමට අනුව ලෝකේ පුද්ගලයාට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට එම වෙනස් වන සුළු ස්වභාවය වටහාගෙන මැදහත්ව ඒවාට මුහුණ දීමටත්, කායික මානසික දුක් පීඩා විඳ දරා ගැනීමටත් හැකියාව ඇති කරගත යුතුය. ඒ වගේ වෙනස් වන සුළු ස්වභාවය වටහාගෙන මැදහත්ව ඒවාට මුහුණ දීමටත්, කායික මානසික දුක් පීඩා විඳ දරා ගැනීමටත් හැකියාව ඇති කරගන්නට අවශ්‍යයි. ඒ සඳහා විදර්ශනා භාවනාව උපකාරයක් වෙනවා. වෙනස් වන සුළු ස්වභාවය වටහා ගන්නට ඕන. හැම දෙයක්ම වෙනස් වෙන ස්වභාවය. දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, අපිට උදව් උපකාර කරන යාළු මිත්‍රාදීන්, අපි ඉගෙන ගන්න පාසලේ තියෙන ගස්කොළන්, ගෙදර තියෙන හැම දෙයක්ම, නංගිලා, මල්ලිලා, අයියලා, අක්කලා, ඥාතීන්, සහෝදරයෝ, ඒ වගේම සමාජ සම්බන්ධතා, ඒ තියෙන ඔක්කොම වෙනස් වෙන සුළුයි. මේක වටහා ගත යුතුයි. අනිවාර්යයෙන් මේක වටහා ගන්නෙ නැත්නම් ජීවත් වෙන්නට අමාරුයි. කායික මානසික දුක් පීඩා විඳ දරා ගන්නට හැකියාව ඇති කර ගන්නට ඕනේ. ඒ විදිහට වෙනස් වෙන සුළුයි. අපේ අම්මා, අපේ තාත්තා, ඒ වගේම අපේ ඥාතිවරු මියපරළ යනවා. අපි සතුව තියෙන දේවල් විනාශ වෙලා යනවා. පොත්පත්ද මේ වර්ෂයේ ඔබ ජනවාරි මාසයේ ලැබුණු පොත් දෙසැම්බර් මාසයේදී බලන්න කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලා. ඒ වගේම ඔබේ ඇඳුම් පැළඳුම් කොච්චර වෙනස් වෙනවද කියලා බලන්න. මේ හැම දෙයක්ම ලෝකයේ තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුනට අනුව සිද්ධ වෙන දේවල් කියලා අවබෝධ කරගන්නට ඕනේ. එහෙම අවබෝධ කරගන්න එක, එහෙම බලන එක විදර්ශනාව කියලා කියනවා. විදර්ශනා භාවනාව තමයි මේ සඳහා උපකාරී වෙන්නේ. හොඳයි, අපි මේ විදිහට කතා කළේ විදර්ශනා භාවනාව පිළිබඳව. විදර්ශනා භාවනාව පිළිබඳව සහ විදර්ශනා භාවනාවට අනුව ප්‍රායෝගිකව සමාජයේ දිහා හැම දෙයක් දිහාම දකින්නේ, බලන්නේ, අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණියත් අපි සාකච්ඡා කළා. ඊළඟට තියෙන්නේ පාඩමේ සාරාංශය සහ ක්‍රියාකාරකම් පැවරුම් පිළිබඳව සාකච්ඡා කරන්නට. එහෙමනම් අපි බලමු සාරාංශය. භාවනාව යනු කුසල් සිත් වැඩීමයි. භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යති භාවනා. භාවනාව යනු කුසල් සිත් වැඩීමයි. භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යති භාවනා. බුදුදහමේ සමත සහ විදර්ශනා යනුවෙන් ප්‍රධාන භාවනා ක්‍රම දෙකයි. සමත භාවනාව වැඩීම මගින් කෙලෙස් යටපත් වී සිත සංසුන් වෙනවා. තාවකාලිකව කෙලෙස් යටපත් කර ගැනීම සඳහා සමත භාවනාව උපයෝගී වෙනවා. මෙලොව වශයෙන් සාර්ථක ජීවිතයක් ලබා ගැනීමටත් සමත භාවනාව ගොඩක් වැදගත්. කෙලෙස් ක්ලේශ ධර්මයන් තාවකාලිකව යටපත් කරගන්න භාවනා ක්‍රමයේ විදිහට, හිත දැඩි කරන භාවනා විදිහට, හිතේ යහපත් වූ
චේතනාවන් ඇති කරන චිත්ත භාවනාව සමත භාවනාව විදිහට මේ භාවනාව ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ විදර්ශනා භාවනාව යනු ජීවිතය හා ලෝකේ පිළිබඳව ත්‍රිලක්ෂණානුරූපීව බැලීමයි. අනිත්‍ය අනිත්‍යාදි වශයෙන් විවිධෙහි ආකාරයෙහි පස්සති ති විපස්සනා කියලා කිව්වේ එකයි. විදර්ශනා භාවනාව කියන්නේ ජීවිතය හා ලෝකේ පිළිබඳව ත්‍රිලක්ෂණයට අනුව බලන එක. එමගින් ආර්ය ශික්ෂණ මාර්ගයට ප්‍රවේශ වී නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේ. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයට ගම ප්‍රවිෂ්ඨ වෙලා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ දිහා බලන භාවනා ක්‍රමයේ වැදගත් වෙනවා. භාවනාව තුළින් ලෞකික මෙන්ම ලෝකෝත්තර ප්‍රතිඵලද ලැබිය හැකිය. භාවනාවෙන් ලෞකික ප්‍රතිඵල සහ ලෝකෝත්තර ප්‍රතිඵල ලබන්න පුළුවන්. ලෞකික ප්‍රතිඵල විදිහට බොහෝ දේවල් ලබන්න පුළුවන්. ඒ වගේම අපේ පිළිබඳව ක්‍රියාකාරකම් වලදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම භාවනාව තුළින් ලෝකෝත්තර ප්‍රතිඵලත් ලබා ගන්න පුළුවන්. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්. සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. ඒ වගේම විදර්ශනා භාවනාව තුළින්ම තමයි ලෞතර බුද්ධත්වයට ගමන් කරන්නේ. ඒ වගේම පසේ බුද්ධත්වය ලබා ගන්නටත් මේ විදර්ශනා භාවනාව තමයි ත්‍රිලක්ෂණයට අනුව ලෝකේ දිහා බලන එක. ඊළඟට අපි බලමු ක්‍රියාකාරකම්. පළවෙනි ක්‍රියාකාරකම බෞද්ධ භාවනාවේ ප්‍රධාන ප්‍රභේද දක්වා කෙටියෙන් විස්තර කරන්න. ප්‍රධාන භාවනාවේ ප්‍රධාන ප්‍රභේද දෙක තමයි සමත භාවනාව සහ විපස්සනා භාවනාව. සමත භාවනාව කියන්නේ සමාධි භාවනාව. සමාධිය ඇති කර ගැනීම සඳහා හේතු වෙන භාවනාව නිසා සමාධි භාවනාව ලෙසත්, හිත තුළ කුසල් සිත් උපදවා ගන්නට හේතු වෙන හින්දා චිත්ත භාවනාව විදිහටත් හඳුන්වනවා. සමත භාවනාවේදී කර්මස්ථාන 40ක් තියෙනවා. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත මේ විදිහට තියෙන චරිත 6ක් තියෙනවා. ඒ චරිත 6ට ගැලපෙන විදිහට තමයි සමත භාවනාවේ තියෙන අනුස්සති, දස අසුබ, ඒ වගේම සතර ආරුප්ප, ආහාර පටික්කුල සංඥා මේ කියන කර්මස්ථානයක් ලබා ගත යුතු වෙන්නේ. කර්මස්ථාන ලබා ගත යුතු වෙන්නේ ඒ චරිතවලට අනුව. කර්මස්ථාන 40ක් තියෙනවා. භාවනා සමත භාවනාවේදී පංච අභිඥා සහ අෂ්ට සමාපatti ලබා ගැනීම හැකියාවක් තියෙනවා. විදර්ශනා භාවනාව කියලා කියන්නේ අනිත්‍ය ආදී අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට ලෝකෙ දිහා ත්‍රිලක්ෂණයට අනුව බලන එක, දකින එක, ලෝක යථාර්ථය අවබෝධ කරගන්න එක. මේ භාවනාවට ත්‍රිලක්ෂණ භාවනාව, ප්‍රඥා භාවනාව කියන නම් පාවිච්චි කරනවා. මේ භාවනා ක්‍රමයේ තමයි පුළුවන්කම ලැබෙන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ආදී මාර්ගඵලවලට පත්වෙන්නට, බුද්ධත්වයට පත්වීමේදී සහ පසේ බුද්ධත්වයට පත්වීමේදී අනුගමනය කරන්නේ මේ භාවනා ක්‍රමය. එහෙනම් ත්‍රිලක්ෂණයට අනුව රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය දිහා බලන එකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනා භාවනාව කියලා කියන්නේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්නට යෙදුණු භාවනා ක්‍රමයේ තමයි විදර්ශනා භාවනා ක්‍රමය. ඒ විදිහට කෙටියෙන් විස්තරයක් ලියන්නට පුළුවන්. ක්‍රියාකාරකම දෙක භාවනාවෙන් පුද්ගල ජීවිතවලට ලැබෙන ප්‍රයෝජන හතරක් ලියන්න. පුද්ගල ජීවිතවලට ලැබෙන හිතේ සංවරකම ඇති වෙනවා. ඒ වගේම මානසික පීඩනය නැති වෙනවා. මතක ශක්තිය දියුණු වෙනවා. ඊට පස්සේ ස්මෘති ශක්තිය වැඩි වුණාට පස්සේ අවබෝධ කරගැනීමේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කාත් සමගත් සමගියෙන් සමාදානෙන් ජීවත් වීමේ හැකියාව වර්ධනය වෙනවා. පුද්ගලයා තුළ උසස් වූ ගුණධර්ම වර්ධනය වෙනවා. මතක ශක්තිය දියුණු වෙනවා. මේ විදිහේ ගුණධර්ම හතරක්, ප්‍රයෝජන හතරක් අපිට ලියන්නට පුළුවන්. ප්‍රයෝජන ගොඩක් අපි කතා කරලා තියෙනවා. ප්‍රයෝජන වලින් හතරක් විතරයි ලියන්නට කියන්නේ. ක්‍රියාකාරකම පංච අභිඥා අෂ්ට සමාපatti සොයා ලියන්න. පංච අභිඥා අෂ්ට සමාපatti හොයලා ලියන්නට කියලා කියන්නේ. පංච අභිඥා, පංච අභිඥා, පංච අභිඥා ඉද්දිවිද ඥානේ, දිබ්බසෝත ඥානේ, පරචිත්ත විඥානනක් ඥානේ, පුබ්බේ නිවාසානුස්සති ඥානේ, දිබ්බචක්කු ඥානේ. මේ දෙකම
උපයෝගී කරගෙන ඔබේ පාඩම් සකස් කරගන්නට ඔබේ පැවරුම සකස් කරගන්නට පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා. එසේනම් අපි මේ පාඩමෙන් සමුගන්නට බලාපොරොත්තු වෙනවා. අපි මේ පාඩමේදී කතා කළා ක්‍රියාකාරකම් යටතේ ක්‍රියාකාරකම් කියන කොටස යටතේ බෞද්ධ භාවනාවේ ප්‍රභේද සමත විපස්සනා භාවනාව පිළිබඳ විස්තරයක් සාකච්ඡා කළා. ඊට අමතරව ඊළඟ ක්‍රියාකාරකමේදී අපි කතා කළා භාවනාවෙන් පුද්ගල ජීවිතවලට ලැබෙන ප්‍රයෝජන. ඊළඟට අපි කතා කළා පංච අභිඥා සහ අෂ්ට සමාපatti ඉද්ධිවිද ඥානය, දිබ්බසෝත ඥානය, පරචිත්ත විඥාන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය කියන පංච අභිඥා අෂ්ට සමාපatti විදිහට අපි සාකච්ඡා කළේ. ප්‍රථම අධ්‍යයනයේ, ද්විතිය අධ්‍යයනයේ, තෘතිය අධ්‍යයනයේ, චතුර්ථ අධ්‍යයනයේ, ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, යකින්චඤ්ඤායතන සහ නේව සංඥානසඤ්ඤායතන. ඊළඟට අපි කතා කළා පසුබට සිසුන්ගේ ප්‍රතිපෝෂණ අධ්‍යාපන කටයුතු සඳහා භාවනා උපයෝගී කරගන්නට පුළුවන් කියලා. පසුබ බැහැලා ඉන්න, උදාසීනකමට පත් වෙලා ඉන්න ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා භාවනාව තුළින් උද්‍යෝගයක්, උනන්දුවක් ඇති කරන්නට පුළුවන් වෙන ආකාරය පිළිබඳව කතා කළා. මේ විදිහට තමයි අපි පාඩම් කතා කළේ. එහෙමනම් අපි මේ පාඩමෙන් සමුගන්නට සූදානම් වෙන්නේ, අපි මේ පාඩමේදී සාකච්ඡා කළේ ගෙදර ඉඳන් ඉගෙන ගනිමු කියන තේමාව යටතේ සාමාන්‍ය පෙළ විභාගයේ 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ විෂයට අදාළ 4 වෙනි පාඩමේ 3 වෙනි කොටස විදිහට විදර්ශනා භාවනාව පිළිබඳවයි කතා කළේ. සාරාංශය සහ ක්‍රියාකාරකම් අන්තර්ගතවයි මේ පාඩම සාකච්ඡා කළේ. පිරිවෙන දහම් පාසල අපගේ නාලිකාව මතක තබා ගන්නට කියලා සිහිපත් කරමින් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.